මේ දිනව ආ්ඩුවිරෝධීන්ගේ සටන්පාටය රනිල් කරන්න බැරෙනම් අන් වෙන්න කියනකය. නමුත් දැන් මේ රඩල්ට කරන්න බැරි වැඩ මොනවද කියා හරියට කියන්නේ නැත. ඒකයන්නේ රනිල් කළයුතුව තිබෙන වැඩ මොනවාද කියයා විපක්ෂයේ කණ්ඩයම් නො කියනකය. රනිල් වික්‍රම්සිංහ ජනාධිපතිදූරයට පත් වී තවම ගෙවීගේ මමාස හයකහතක කාලයකි. නිි න විදූරේ ලබාගන්නාට රට තිබුණ තැත් දැන් වට තිබින තැනත් සලකාබලා විපක්ෂයෝ රනිල්ට කරන්න බැරිනම් අයින්වන්න කියවා විය යුතුය. පළත්පාලන ඡන්දයේ ජයග්‍රහයකර රනිල්ව එල්වනවා කියා ජබය සහ සජභය කියන්නේද රනිල් වැඩනොකිරීමේවුල නිසාවිය යුතුය. මේ කියන විදිහට රනිල් රට බාරගන්නාවිට රටේ තිබුණේ තෙල් පෝලිම්මිය, ගෑස්පෝලිම්ිය, බෙහෙත් පෝලිම්ිය, කෑම පෝලිම්යිය, පොහොර පෝලිම්ිය. එ අසේ විදුලිය පැෑ දහයකට දොලහකට කපමින් තිබුණේ. ඩුමිල දරාගන්න බැරිම තරමට වැඩවී තිබුණේ. ව්‍යාර කර්මාන්ත බිඳ වැටමින් තිබුණේ. ආදෑ මාර්ග අහිමිවුවන් බඩගින්නේ සිටියේය. මෙහෙව රටේ ඉඳීමෙන් වගතුවක් නැතැ කියමින් පස්පෝට් පෝලිම්බල ක්ෂ ගනින් සිටියේය. කොටින්ම සාමාන්‍ය ජනජීවිතය අවුල් වී කර කියයාගන්න දෙයක් නැතිව රටෙන් දෙකෙන් පංුවකට වඩා හිටියේ හෙට දවස ගැන කෙසේ වෙතත්. ේලක් කෑවොත් ඊළඟවේල කන්නේ කොහොමදැයි සිතාගන්න බැරිවය. අනෙක් පත්ෙන් පීඩාවන් දරා ගැනීමට බැරිව මිනිසුන් අරගල බිමේය. පාලකයන්ට එරෙහිව මරාගෙන මැරෙන තරම් වියරුවකින් අරගලේ ප්‍රජණ්ඩකාරීව රටරා පැතුරණී. පොලීසියට ආරක්ෂක අංශවලට පවා ඒ පාලනය කිරීමේ හැකියාව අහිමව තිබුණේ. අරගලය රටේ නීතිය අතතගෙන තිබුණ. රට අරාජිකවීම දක්වා පාලනයකින් තොරව අරගලයන් දියත්විය. හිටපු පාලකයෝ වගකීම් අතහැර පලා ගොස්තිබුණ. රට භාරගන්නයයි හිටපු ජනාධපති, ගෝටාබය වින් විපක්ෂ ඉල්ලම් පිට ඉල්ලීම් කළත්. මගහරිය විපක්ෂය නොකිරෙන වෙදකමට කෝන්දුරුතෙල් හත් පට්ටයකුත් තව චුට්ටක් ඕනේ කියන්නාසේ ප්‍රායෝගික නොවන විධකොන්දේසි දමින් සිටියේය. විපක්ෂය තනි මන්ත්‍රීවරයකුව හිඳමින් රනිල් වැටබාරගත්තේ මෙවැනි ව්‍යාකූල ත්වයක් හමුවේය. රනිල් ජනාධිපතිදූරේ බාරගන්නා විට තමන්ගේ එකම නිවසත්. අරගලකරවන් විසින් ගිනි තබා විනාශකර තිබුණේ. රාජ්‍ය මරමස්ථාන අරගල ත්‍රස්ථවාදේ ග්‍රහණයට හසුව තිබුණ. රනිල් නම් මේ දහිරයවන්ත මිනිසා පරිනත දේශපාලත්ඥා. රට යලි ගඩනැගීමේ අසීරු අභිහෝගේ බාරගන්න කොට තිබූ ඒ වියවුල් කාරය තත්ත්වය, මාසයක් දෙකක් වනවිට වෙනස්කිරීමට සමත්විය. විසඳුමක් පෙනෙන දෙෙක්මානයක නොතිබූ ආර්ථික අර්බුදේ ජයගැනීම වෙනුවෙන්, කඩිනම් පියවරයන් ක්‍රියාත්මක කෙරුණී. එය විසඳීය හැකිබව පෙන්වා තිබුණේ. බිින්ඳුවටම වැටී තිබූ රාජ්‍ය ආදෑම් යළි උපදවා ගැනීමට මෙන්ම. හදිසිියකට ඩොරයක් සොයා ගැනීමට නැතිවෙන තරමට වැටේ තිබූ විදේශ සංචිත යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් කටයුතු කෙරුණ. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ලබාගත හැකි, මානුෂීය ආධර උපකාර ලබා ගැනීම සිදු විය. ජාත්‍යන්තර මූල්්‍ය අර මුලින් ආර්ථික අර්බුදයෙන් ගොඩේම වෙනුවෙන් අවශ්‍ය සහය ගැනීම සිදු කළේය. එහි නආධාර පැකේජය ලබා ගැනීමේ සාකච්ඡා අවසන් අධියයටට ගැනීමට මේ වන විට සමත්ව ඇත. ලෝක නායකයන්ගේ අවධහනයට රටේ ප්‍රශ්ණ යොමුකර අවශ්‍ය සහයෝගය ගැනීම වෙනෙන්. ියවට රාශික්්‍රත්මක කෙරුණි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් මෙතෙක්කා වැරදිපාර නිවැරදි කරමින් අලුත් බලාපොරොත්තුවක් සමඟ. රට නිවැරදිපාරට ගැනීම සිදුකරුණි. අනාගත සංවර්ධනාත්මක ගමන වෙනුවෙන් අවශ්‍ය පදනම සකස් කෙරුණි. මේ සියල්ල විසින් යලි සාමාන්‍ය ජීවනරට මිනිසුන්ට එන්ඩ හැකියාව ලැබුණේ. දුෂ්කර තත්වන් නයටතේහෝ මිනිසු යලි තමන්ගේ පැවැත්ව වෙනුවෙන් අපේක්ෂා සහගත වන්නට විය. මේදේවල් නැවත නැවතත් මතක්කරවින් අපට කියන්න වන්නේ? ට මෙහම අරබුද්ධයකට ගොදුරුව තිබූ බව මිනිසුන්ට නිතර අමතක වන නිසාය. නැතිනම් අමතක කරවන්න විපක්ෂය කටයුතු කරමින් සිටින නිසාය. කොහොම නමුත් දැන් රනිල් කරතිබෙනදේ පැහැදිලිය. රනිල්ට කරන්න බැරිනම් අයින් වෙන්න යැයි විපක්ෂය කියන්නේ මේ දක්වා රනිල් කරපු දේවල් නිසා තිබුණු විනාශකාරයයේ තත්ත්වයන්. වෙනස්වීම ඔවුන්ට දිරවන්නේ නැතිනිසා විය හැකිය. ඒනිසා ආර්ථිකාරබුදිය දේශපාලන ව්‍යාකූලත්වය, තෞදුරටත් පවත්වාගෙන යාම විපක්ෂය රනිල්ගෙන් බලාපොත්තු වූවාට සැත. රන්න බැඩනම් අයින්වෙන්න කියන්නන්නේ ඒ නිසාය. විපක්ෂයට ඕමන වයේ අර්බුද අතරින් එම අර්බුදයන් දඩබීමා කරගෙන තමන්ගේ දේශපාලන බලයක් ගොඩනා ගැනීමේ මලපෙරේත ආශාව මුදුන් පත්කර ගැනීම පමණි රට වැටීතිබූ අබුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන්. නාධිපතිවරයාට මෙතෙක් විපක්ෂයේ පක්ෂවලින්, කිසිදු සහයක් ලැබී නැතිවීම, ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කිසිදු සහයක් ලැබී නැතිවීම මගින් නැවත නැවතත් කියන්නේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේරට ජරාජීරණ වන්නටදී බලයක්ත්පත් කර ගැනීමේ ූමනාව ගැ පමණය. තන්ගේ ආ්ඩුවක් පිහිටවා ගැනීම ගැන සිහිනේ සැබෑ වුණොත් එදාට හෝ අර්බුදුයකින් තොරව ආණ්ඩුව කරන්නටවත් අද මේ අබුදු වලින් ගැලව යුතු බව විපක්ෂ කල්පනා කරන්නේ නැත. අවශ්‍ය බලය පමණ. ඒනිසා ඔවුන්ට අනුව තමන්ගේ ආ්ඩුවක් ජනාධිපතිවරයෙක් පත්කරගන්නාතෙක් කිසිදු අර්බෝධයක් විසඳීම නොවිය යුතුවතිබූ දේවල්ලිය. ඒය අනුව රනිල්ට කරන්න බැරි වූදය ඒ. ඔවුන්ගේ රනිල් විරෝධේ පදනම ඒ. පසුගේ අටවනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මේ ජඩ විපක්ෂය විසින් පිළිනොගන්න ඔවුන් විසින් නොිය යුතුදේවල් ලෙස පිළිගන්නාදේවල් රැසක්. තමන් කර තිබෙන බව පාර්ලිමේන්තුව හමුුවේ පෙන්වාදීතිබුණි. අඩුම තරමින් රනිල් මේෙක් මනොවද කරන්නේ කියන්නේ කියා අසන්නට. පක්ෂය පමිණ තිබුණේෙත් නැත. එසේම එම ප්‍රකාශවලට අදාල විවාදයට හෝ විපක්ෂය සහභාගවී නොවී මගහරමින් තිබුණනි. රනිල් කරමින් සිටියේ වැරද්දක් නම් නොකලෙදු දේවල් නම් අඩුමතරමින් රනිල්, අභිමකවී. ඒ ගැන තමන්ගේ තිබූ විරෝධය පළ කළයුතුව තිබුණි. විවේෂන ඉදිරිපත් කළයුතුව තිබුණ. වැරද්ද අඩුපාඩුව පෙන්වාදී යුතු තිබුණි. එහෙත් විපක්ෂය ආාවේ නැත ඒ රනිල්ට අභිමකවන්නට ඇති බියද. අසමත්කමද, ලැජ්ජාවද, කොන්ද පන නැතිකමද, නැතිනම් තමන්ගේ වරධකාරී හැඟීමද කියා පැහැදිලි නත. සමහර විට මේ සියල්ල විය හැකිය. කොහොමටත් අර්බුදයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීම වෙනුවෙන්. කළ යුතුදේ මේයයි කියන්න තරම් දෙයක් විපක්ෂය සතුව නැත. සජබයත් ජබයත් රනිල් නැ තැන. නැතිනම් ඔහුව මගහැර තැන්තැන් වට ගාල් වී රංචු ගැසි තමන්ගේ විසිදුුම් නැතිනම් උත්තරය කියා කියන්නේ රනිල්ගේ වැඩපිළිවෙල ගැනය. රනිල් ගැන මාර්ගය ගැනේ නමුත් ඒ රනිල්ගේ කියා නොකයා සිටීමට පරි සම්වෙයි. රටේ ආර්ථික අරබුදය විසඳන්න මූලික ක්‍රියාමාර්ග ගැන ජබේ අන්ු්‍රකුමාර කිසිලැජ්ජාවක් හිරිකතයක් නැකිව. තබන්ගේ විසඳුම් විදිහට ව්‍යාපාරික හමුුවේදී කීවේ රනිල් දැනටමත් ක්‍රියාත්ම කර ඇති දේ. සජ මේ ආර්ථක ස්ථාර්ලා කියා සිටින්නේෙත් මේ යන මාර්ගය හැර වෙනත් විකල්ප නැති බවය. ඇත්තම කතාව ්‍රනිල් මෙහෙම විසඳුම් ක්‍රියමාර්ග ගෙනනු තිබුණ නම්. මේ නල්ල මලේ විපක්ෂයට කියන්න කිසිවක් ඇත්තේ නැත. තිත්තම තිත්ත ඇත්ත මෙසේය. මැතිවරන වේදිකාාගානයේ මොන්න නරිවාදන් දෙඩෙවත්. අර්බුදය හමුුවේ රනිල් මගහැර යන වෙනපාරක් නැති බව. විපක්ෂයට කොහොමටුවව ප්‍රතික්ෂේපකළ නොහැකිවතිෙන බවදැන් පැදිිය. ජනාධිපති රනිල් නිදහස් දිනෙදා කිය සිටිය. අද අපි ඉතිහාසේ මෙතෙක් නොවීවරු දැබන්ත ආර්ථික අරබුද්ධයකට මුහුණ දෙමින් ඉන්නේ. මැති ඉතිහාසේ මෙවැනි බරපතර තත්වයට අපි බහුණ දීලා නැහැ. අපිට එවැනි තත්ත්වයක් උදාාවනේ ඇයි මේ තත්ත්වයට වග කියන්න ඕනෑ කවද. අපි ඇත්ත කතා කරමු මේ තත්වයට අපි සියලු දෙනා අඩුවඩි වශයෙන් වග කියයුතුයි, අපි කාටවත් එකනෙකාට ඇගිල්ලදවකර වරද පටවන්න බැහැ. අපිමුල ඉඳල බරද්දගත්තා ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහයන් ගැනුනාා. හේසීම් කෙරුණා, එහෙත් සියට සියයක් නිවැරිකර ගැනීමට හැකිවුණේ නැහැයනුුවෙනනි. ජාතිය අමතා රනිල්ට මෙහම කියන්න තම් කොන්දක් තිබනත්, ඒ පිළිගන්නටවත් ප්‍රතික්ශෂ කරන්නටවත් විපක්ෂය ඉදිරිපත් වූයේ නැත. නප්පීටම කෙලවෙලා තිබියදී තමන්ගේ හවල්කාරීත්තුවත් සමඟ. වැදි සිදුවූ බව පිළිගන්න විපක්ෂයට නොහැවීමේ තේරුම ඔවුන්ට මෙතැනින් එහට ඉදිරිගමනක් නැති බවය. වැරදි නිවැරදි කරගැනීමට සූදානමක් නැතිව නැත නැවත් ඒ වැරැදම වන්නට ඉඩ දෙන්නනම්. රටේ ඉදිරිගමනක් තිබේ නොහැක. කොහමනමුත් මේ අය මැතිවරන වේදිකාවල කරන නන්දනොවම් වලින් පහැදිලිවන්නේ පර ංකො තියරි වැඩපිළිවලවලල් සමඟ තවමත් රැදි සිටින්න තිබෙන කැමැත්තය. ඒ ජනතාව චූන්කර රවටා බලය ගැනීමට තිබෙන කෑදරකමය. රල් අට වෙනදා පාර්ිමේන්තුවේදී අවධානය කළේ මම කිසිවිටක කරන්න බැරිදේ කියන්නේ නැහැ. බලය වෙනෙන් බොරු කියන්නේ නෑ. අයවැය කතාවේදී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියවූ හැම දෙයක්ම මම ක්‍රියත්්මක කරමින් යනවා. ඒසේ ආර්ථිකේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුලුවන් වෙලා තිබෙනවා. ොරුවෙන් අනාගතය ගොඩනවන්න බැරි බව දැන් බොහ දෙනකුට අවබෝධ වෙමින් තිබෙනවා. මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වළංගු නැහැ. දේශපාලන වාසිකතා බොරුවෙන් මිත්‍යාවෙන් සිදුකළ රැවටීම් අනාගතයට ගැපෙන්න්නේ නැහැ. සිස්ටම් චච් කන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනක් අය වෙනස් කරන්න යෝජනා කරන්නේ. මේකත් සාම්ප්‍රදායික දේශපාලනයම කොටසක්. වෙනස්වීම පටන්ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි ඉදිරි වසර විසිපහ තුළ අපනුගමනෙළ යුතු ප්‍රපත්ති හා ක්‍රියපිවෙත් පිළිබඳව යජනා ඉදිරිපත් කරන්න. ඔබ ලංකාවේ සිටියත් විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යලි ගොඩනගීමේ සාමූහික ව්‍යයාමට එක්වන්න. සෑම පාර්ශ්වයක්ම එකට එක් විය යුතුයි. යම් කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්ම කකිරීමට ගිරිසගත යුතුවෙයි. සමාජ සම්මූතියක් ඇතිකරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමෝගේම ජීවන රටාවන් වෙනස් කරගතයුතුයි. අපේ මාත්‍රභූමිය ආර්ථිකහෝ සාමාජීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බැහැ. රට අරාජික කරන්න ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නේ නැහ. අප සියලු දෙනා සිටකත යුත්තේ රට ආදරය කරන පාර්ශවයේ මිස, රට ආරාජික කරන පාර්ශවේ නෙවෙයි බවය. මේ සරල කරුණ තේරුම් ගැනීමට බැරිනම්. තවදුරටත් දේශපාලනය කියා කිසිවක් කිරීමෙන් පලක් නැත. ප්‍රඩට අවශ්‍ය සාමූහික ව්‍යයාමයකි. පක්ෂ ජාති ආගම්බේ ද තවදුරටත් අර්බුදිය හමුවේ වලංගු නැත. අර්බුදය ඉල්ලා සිටියේම මේක්‍රමේ වෙනසකි. ෆ්‍රනිල් කරන්න හදන්නේ ඒ වෙනසය දැන් රනිල්ට කරන්න බැරිනම්. අයින් වෙන්න කියන විපක්ෂයේ සටන කුමක් දෙයන්න පැහැදිලිී යුතුය.